ඔබනවතත් අපි ඉසිරින්නේ රට යන අත වැඩසටහන සමගින් අද අපේ වැඩසටහනට සහභාගී වී ඉසිරින්නේ ආචාර්ය නන්දා මාලනී මහත්මිය අපි වැඩසටහනේ අවසාන භාගයට පැමිණ ඉසිරින්නේ ඔබතුමිය මීට වසර 37කට පෙර ගීතෙන් අරගල කරපු ගායිකාවක් ඒ වගේම තමයි මේ වර්තමාන තත්ත්වය ඇතුලේ තරුණ තරුණයන් අතරේ දේශපාලනික අරගලයක් තිබෙනවා මේ තරුණ තරුණයන් අතරේ තිබෙන දේශපාලනික අරගලය ඔබතුමිය ගායිකාවක් ලෙසින් දකින්නේ කොහොමද? පවන ගීතමාලාව ගායනාකලේ 987 දැන් අරගල කරන දරුවෝ බොහොම තරුණ ළමයි. ඒකුල ඉපදිලාත් නැතුව ඇති. සමහර විට ඒ දරුවන්ගේ අම්මලා තාත්තලාත් ඉපදිලා නැතුව ඇති. එතකොට අදත් මේ ගීත ටික ඒ දරුවෝ ගායනා කරන්න උත්සුක වෙලා තියෙනවා. මොනතරම් අභාග්‍යයක්ද? අවුරුදු 37ක් තිස්සේ ඉඳලා. එතකොට දැන් බලන්නකෝ ඒ අරගලේ. තාම පුතිමත් දරුවෝ ටිකක් එකතු වෙලා තියෙනවා. එතකොට කිසි බලාපොරොත්තුවක් නැහැ. දැන් අපේ ජීවිත කාලේ අපි දැක්කේ නැහැ මේ වගේ පීඩනයක්. මේ වගේ දරිද්‍රතාවයක්. මේ වගේ පාලනයක්. ඒගොල්ලෝ කාගෙන්වත් ගියක් ඉල්ලුවේ නැහැ. කාගෙන්වත් රස්සාවක් ඉල්ලුවෙත් නැහැ. මොනක්ක තිරුවේ නැහැ. ඒගොල්ලෝ හඬක් නගන්නේ අනාගත පරම්පරාවට. අපේ රටට අපේ රට ඕනේ කියලා කියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ සටන මම දකින්නේ ජයග්‍රහණ ගොඩක් ලබා ගත්තා. ජයග්‍රහණ ගොඩක් ලබා ගත්තා ඒගොල්ලෝ. තව ටිකයි අවසාන වශයෙන් අරගලයේ දී සිටින තරුණ තරුණියන්ට වගේම සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ඔබතුමියට ලබා දෙන්න පණිවිඩයක් ඇති. අවුරුදු 2500ක් දැන් වයසයි මට මගේ දූපුතුනේ ලී කිරි දුන් උන් ලී තුරාවි ලී කල දක්වත් නැදි තනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සුර දෙටු දරුවන් උන් පරයන් මැරයන් මගේ දීකාමට වින කෙටු කොටවලා උගුල්ලට වෙලා රජවිති මගේ උන් හැමදාමත් මගේ රජදරුවන් මගේ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිලා මල්ලිලා හදන්ට ඕනෑ කමක් නැති ගේ දොර කන කර උගසට තියලා වලඳක් විකුණාගෙන බුදීති උතුරේ දරුවන් මියදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහා උන් මගේ නම විකුණා කොටවා මගේ දරුවන්
බරති අවුරුදු 5000ක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගේ පොඩි පැට උනි තෙපිවත් මේ සොර මුළුවෙන් මා ගලවනු මැනවේ